හොඳයි, මොකද කරන්න යන කෝච්චියට බෙල්ල තියන්න නෑනේ. හරි බලමු. ධ්වනි තරංග වැඩිම වේගයකින් සම්ප්‍රේෂණය වන මාධ්‍ය වන්නේ. අපි දන්නවා මේ ධ්වනිය කියන එක ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි. ධ්වනිය ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි. හරි. ඒ කියන්නේ ඝන හෝ ද්‍රව හෝ වායු හෝ මාධ්‍යයක් අවශ්‍යයි. මොකද ධ්වනි තරංගයක් කියලා යන්නේ පුතේ අන්වායාම තරංගයක්. අන්වායාම තරංගයක් කියලා කියන්නේ සම්පීඩන සහ විරලන හදන තරංගයකට. ඉතින් පුතේ සම්පීඩන හදන්න විරලන හදන්න අංශු තියෙන්න ඕන. අංශු තියෙන්න ඕන කියලා කියන්නේ පදාර්ථයක් තියෙන්න ඕන කියන එක. හරි. එතකොට දැන් අපේ ප්‍රශ්නේ තමයි මොකින්ද වැඩිම වේගයකින් යන්නේ? ඈතින් කෝච්චියක් එනවද කියලා බලනවා ඔන්න දෙන්නෙක් එකතු වෙලා. හරි. එක්කෙනෙක් රේල් පීල්ලට කන තියලා බලන. අනිත් කෙනා හිටගෙන අහගෙන ඉන්නේ. ඇත්තටම කෝච්චියේ සද්දේ ඉක්මනට ඇහෙන කාටද? මෙන්න මේ රේල් පීල්ලට බෙල්ල තියාගෙන ඉන්න කෙනාට. හරි. බෙල්ල තියාගෙන. හරි. හරි. ඇයි? මොකද මෙයා ධ්වනිය අහන්නේ ඝන වාතයද? මෙයා ධ්වනි තරංගය ගන්න යන්නේ වාතය හරහා. පුතේ ධ්වනිය වැඩිම වේගයකින් ගමන් කරන්නේ ඝන මාධ්‍යෙ. ඊළඟට ද්‍රව. ඊළඟට වායු. එහෙනම් පෙළ ගැස්සුවොත් වැඩිම වේගය ඝන, ඊළඟට ද්‍රව, ඊළඟට වායු. හරි. එහෙනම් ධ්වනි තරංග වැඩිම වේගයකින් සම්ප්‍රේෂණය වන්නේ වානේ වලින්. වානේ. හරි. වානේ කියලා කියන්නේ දැන් වීදුරුත් පුතේ ඝන මාධ්‍යයක්. හැබැයි වීදුරු වලටත් වැඩිය ඉතින් ලෝහ වලින් ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. ධ්වනිය සම්ප්‍රේෂණය වෙනවා. රයිට්. එහෙනම් උත්තරේ වානේ. රූප සටහනට අනුව වස්තුව මත යෙදෙන සම්ප්‍රයුක්ත බලය හා එහි දිශාව කුමක්ද? පුතේ සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ බල කීපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට. බල කීපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට කියන්නේ සම්ප්‍රයුක්ත බලය කියලා. දැන් මෙතන ඔයාට පේනවා රූප සටහනේ බල තුනක් යෙදෙනවා. නේ බල තුනක් යෙදෙනවා. දැන් මේ බල තුන වෙනුවටම යොදන්න පුළුවන් තනි බලය තමයි සම්ප්‍රයුක්ත බලය. දැන් එකිනෙකට සමාන්තරව එකම දිශාවට නිව්ටන් 7කිනුයි නිව්ටන් 3කිනුයි අදිනවා. හරි. අනිත් පැත්තට නිව්ටන් 12කින් අදින්න. මේ බල දෙකට විරුද්ධ දිශාවට නිව්ටන් 12කින් අදින්න. හරි. දැන් මේ පැත්තට බලය කොච්චරක් ක්‍රියාත්මක වෙනවද මුන් දෙන්නගේ? 10ක් ක්‍රියාත්මක වෙනවා. ගන්න එකෙක් නිව්ටන් 3කින් අදිනවා අනිත් එක 7කින් අදිනවා. ඉතින් නිව්ටන් 10ක බලයක් මේ පැත්තට තියෙනවා. මේ පැත්තට තියෙනවා. අනිත් පැත්තට නිව්ටන් 12ක බලයක් තියෙනවා. දැන් කවුද වැඩි? 12 පැත්තේ කා වැඩි? එහෙනම් මේ වස්තුව කොයි පැත්තට ඇදිලා යන්නේ? ඒ පැත්තට ඇදිලා යනවා. නිව්ටන් 12 පැත්තට වැඩි බලයේ දිශාවට ඇදිලා යනවා. හැබැයි මේ පැත්තෙන් 10කින් අදිනවා. මුට පුළුවන් දෙකක් මේ පැත්තට ගන්න. මේ පැත්තේ 12යි මේ පැත්තේ 10යි 12න් 10ක් අඩු කරාම 2යි. එහෙනම් වැඩි බලයේ දිශාවට 2ක් යනවා. වැඩි බලයේ දිශාවට 2ක් යනවා. හරි. දැන් තර්කානුකූලව ගන්න තියෙනවා. එහෙනම් උත්තරේ 2. ඒකට මේ බලයේ දිශාව පෙන්눔 කරලා තියෙනවා මේ. ඊතලෙ පෙන්눔 කරලා තියෙනවා බලයේ දිශාව. එහෙනම් සම්ප්‍රයුක්ත මේ බල 3 වෙනුවටම යොදන්න පුළුවන් තනි බලය තමයි නිව්ටන් 2ක් මේ වැඩි බලයේ දිශාවට. ඒ කියන්නේ 12 නිව්ටන් දිශාවට.